මේ මාතලේ කවුඩු පැලැල්ල ප්‍රදේශයේ පවතින අති විශාල විදේශීය වෙළඳපොළ ඉල්ලුමක් සහිත අධික වටිනාකමකින් යුතු සුදු තිරවානා හා පෙල්ස්පා නමින් හැඳින්වෙන කණිජ කැණීම් කරන ස්ථානයක්. පෙල්ස්පා නැමැති කණිජ විශේෂය ටයිල් නිෂ්පාදනයට යොදාගෙන යන අතර සුදු තිරවානා වාටර් රතවල වින්ස්ක්‍රීන් සූර්ය පැනල මෙන්ම මිල අධික පිළිම වර්ග චූඩා මාණික්‍ය විස්තර භාණ්ඩ නිෂ්පාදනයට භාවිත කරනවා. මෙම කැණිම් ස්ථානයෙන් ලබා ගන්නා සුදු තිරවානා හොර රහසේ චීන ජාතිකයන් දෙදෙනෙකුට අලෙවි කරන බවත්, ඔවුන් ඒවා හොර රහසින් මෙරටින් පිට කරන බවටත් රුසියායි වෙත තොරතුරු හෙළිවුණා. ඒ අනුව අපකල සුව බැලීමකදී හෙළිවුවේ එම චීන ජාතිකයන් දෙදෙනා මාතලේ ප්‍රදේශයේ හෝටලයක දිගු කාලයක සිට නවත්වන කිර සිටමින් මෙම ජාවාරමේ නිරත වන බවයි. නීත්‍යානුකූලව මෙම ව්‍යාපාරය කරන්නේ නම් ශ්‍රී ලංකා රජයට රාජ්‍ය භාග්‍ය ගෙවමින් බතු මුදල් වලට යටත්ව අදාළ ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු හේයින් චීන ජාතිකයන් තමන් නවාතැන් ගෙන සිටින හෝටලය තුළම සුදු තිරවානා තොග රැස් කරමින් නීති විරෝධීව මෙරටින් පිට කරන බවටයි තොරතුරු අනාවරණය වුණේ. මෙම ජෝවාරම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැටලී අංශයේ නිලධාරීන් අදාළ හෝටලයට පැමිණ අද නිරීක්ෂණයක් සිදු කළ අතර එම අවස්ථාවේදී චීන ජාතිකයන් දෙදෙනා හෝටල් සංකීර්ණය තුළ සිටියේ නැහැ. පසුව සුදු තිරවානා කැණීම් කරන ස්ථානයේද භූ විද්‍යා නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. කෙසේ වෙතත් කැණීම් ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයන් ප්‍රකාශ කළේ තමන් කිසි විටකත් චීන ජාතිකයන්ට සුදු තිරවානා විකිණීමක් නොකරන බවයි. අපි එක්ස්පෝට් කරනකම් තරමදි දාගන්න ඇග්‍රීමන්ට් ගහන්නේ නැහැ කයිස් එක්ක. මවුන් මෙලස පැවසුවද සුදු තිරවානා චීන ජාතිකයන්ට විකිණීමේ ජාවාරමට මවුන් ඍජුව සම්බන්ධ බවට එම දර්ශන සාක්ෂි සපයනවා. මේ කැණීම් බලපත්‍රයේ පුද්ගලයන් සතු ලොරි රථය. ඔවුන් මෙම ලොරි රථයෙන්ම චීන ජාතිකයන් නවාතැන් ගන්නා හෝටලයට සුදු තිරවානා ප්‍රවාහනය කරන්නේ මෙලෙසින්. මෙරටට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක බදු ආදායම් අහිමි කරමින් සිදු කරගෙන යන මෙම මහා පරිමාණ සුදු තිරවානා ජාවාරමට එරෙහිව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැටලීම් නිලධාරීන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේද? මේ පිළිබඳව ඉදිරියේදී රට හමුවේ තොරතුරු හෙළි කිරීමට රුසියායේ සූදානමින්